මේ පවතින ප්‍රශ්නය මේ පවතින වංචාව මේ සම්බන්ධව පවතින දූෂණය සහ මේ මේ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් මේ සියලුම රාජතන්ත්‍රය පාලනය කරමින් මේ ගම්වැසියන්ට ඉතාම පීඩාකාරී තත්ත්වයක ඔවුන්ගේ ඉඩම් නිරෝධ කරගන්නට හැකියාවක් නැත. ඔවුන්ට හිමි ඉඩම් මංකොල්ල කාලා තියනවා කියලා පැහැදිලිව වැඩි ඕනේ නැහැ. දුම්බර මානාන පන්සලේ කකුසිය තහනම් කළා අධිකරණ උසාවි නියෝගයේ. ආ ඉතන පන්සලක් තියෙනවා. දුම්බර මානාන පන්සලක් තියෙනවා. පන්සලේ කකුසිය පන්සලේ වැටිකිලිය කපන එක තහනම් කළා අධිකරණ නියෝගයේ. අන්න එහෙම ස්වාමින් වහන්සේ නම. ආ තවත් ඒ වගේම සහෝදර හාමුදුරුවන් කෙනෙක්ගේ පන්සලේ ඒ තරම් හාමුදුරුව වද දෙනවා. ඒ තරම් වද දෙනවා. කටයුතු වෙද්දි ඇයි අපේ රාජ්‍ය ආයතන සහ මෙරටේ නීති ක්‍රියාත්මක කරන ආයතන නිහඬව ඉන්න කියන ප්‍රශ්නේ මං හිතන්නේ මේ ගම්වැසියන්ට විතරක් නෙවෙයි පොදුවේ අපි සියලු දෙනාටම පැනනගින ප්‍රශ්නයක්. මේකේ වැදගත්ම දේ තියෙන්නේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මූලිකව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අද වෙනකොට රටේ ජනාධිපතිවරයා. ඒ තමයි 2016 ඔක්තෝබර් 4 වෙනිදා පාර්ලිමේන්තු විවාදවලට හැන්සාඩ් වාර්තාවේදී මේ අණ්ඩ කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මේ දුම්බර ගම මේ පවතින ප්‍රශ්නය මේ පවතින වංචාව මේ සම්බන්ධව පවතින දූෂණය සහ මේ මේ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් මේ සියලුම රාජතන්ත්‍රය පාලනය කරමින් මේ ගම්වැසියන්ට ඉතාම පීඩාකාරී තත්ත්වයක ඔවුන්ගේ ඉඩම් නිරෝධ කරගන්නට හැකියාවක් නැත. ඔවුන්ට හිමි ඉඩම් මංකොල්ල කාලා තියනවා කියලා පැහැදිලිව අංගික දේපලක් කියලා ඒක භුක්ති විඳිනවා කිරියල්ලේ නැදුන් විහාරේ. පැහැදිලිව. ඉතින් මේ ඒකට එරෙහිව මේ පෞද්ගලික මේගොල්ලෝ අවුරුදු ගණනාවක් තිස්සේ දර කෝටුවක් කඩන්න දෙන්නේ නැහැ. මේ පොඩ්ඩට ගිහිල්ලා නඩු දානවා. නඩු දාලා මේගොල්ලන් ඇරස් කරනවා. මේ නඩුවක් තියෙනවා කවදාද නඩුව තියෙන්නේ? මගේ නඩුවක් තියෙනවා මේ මාසේ 30. මේ මාසේ 30ක් නඩුවක් තියෙනවා. ඉතින් මේ අසරණ මිනිස්සුන් මෙච්චර හැමදාමත් දැන් වසර ගණනාවක් වසර කොච්චරද අවුරුදු 30ක් තිස්සේ මේ දුක් දෙනවා මේකට හිටපු දිනේෂ් ගුණවර්ධන නේද සම්බන්ධේ ඒගොල්ලෝ මේවා ඒ හාමුදුරුවන්ගේ නායකත්වය නිසා මේ ඔක්කොම යට ගහලා තිනවා යන්න ඕන සීල් පිටෙන් වලට කියන්නේ නේද අපේ නීතිඥතුමී කියන්නකෝ සීලම ආයතන හැමතැනම අල්ල සෝදෝෂණේ මාෂණ කමිෂන් සභාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් ස්ථාන ඉරියල්ල පොලිස් ස්ථානයේ මේ සියලුම තැන්වලට මම හිතන්නේ මේ මිනිස්සු සියලුම දෙනා අවුරුදු ගණනාවක් ඉඳලා තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරලා තිනු නමුත් සාධාරණයක් ඔහුට ඉතු වෙලා නැහැ. ඉතු වෙලා නැහැ. දැන් ඉතින් වර්තමාන ජනාධිපතිතුමා එදා මේක කතා කරානේ. උයි කාලේද කතා කරේ දැන් අවුරුදු 2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේ කතා කරලා තිනවා හැන්සඩ් වාර්තාවල වාර්තා වෙලා තියෙනවා මේ සම්බන්ධව ඔහු සාකච්ඡා කරා කියලා. අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමා. වර්තමාන ජනාධිපතිතුමා හොඳ අවබෝධයක් තියෙනවා මේ ගැන. ඔව් අනිවාර්යෙන්. ඒ තමයි අධ්‍යයනය කළා තමයි එතුමා ඒක පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්නේ හන්සඩ් වාර්තාව කියුවා මේක තේරෙනවා පැහැදිලිව. ඒ වගේම තව කවුද mantri කෙනෙක් කිව්වලු ඒක සාධාරණයි කියලා මතකද? ඒක ඒ සම්බන්ධ අමාත්‍යංශ භාර හිටපු ජෝන් අමරතුංග. ජෝන් අමරතුංග. ඒ කරුණු නිවැරදි කියන එක පිළිගන්නේ. පිළිගන්නේ. එහෙම පිළිගන්නේ ඉද්දී මේ අපි කියන්නේ ඉතමත් ඉක්මනින් මේ ඡන්ද කාලිකුත් තියෙනවා ඇවිල්ලා. ඉතින් මේ මන් දන්නේ මොකද කියලා මේක නැවතිලා තියෙන්නේ මොකද කියලා හරිම අසාධාරණකම් වෙනවා අපි ගරු ජනාධිපති අනුර කුමාර සහෝදරයාට කියනවා පුළුවන් තරම් ඉක්මනින් ඉදන් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවත් නේද ඒක ඔව් දෙපාර්තමේන්තුව මේ ගැන විශේෂ අවධානයක් ඔප්පු කරනවා මේක තනිකරම එල්ආර්සී එක නේද ඔක්කොම වරද කළා තියෙන්නේ සම්පූර්ණයෙන්ම එල්ආර්සී එක ඊටම දීලා සින්නක් කරා මම බද්දර දීලා නේ බද්දර දීලා මයිට ඇත්තරි ඔව් ඈ එල්ආර්ටි එක තමන්ගේ අයිති ඇත්තරිය නීති අනුකූල අයිතිය අයිති ඇත්තරිය ඔව් වංචනික මේකේ කෝටි ගානක රබර් ගස් ඒ ඔක්කොම නැදුම් විහාර අධිපති හවුද නෝ හඳුන නමකට කිරියල්ලේ මහින්ද එස් මහින්ද හඳුරෝ රබර් ගස් කැපුවනේ ඔව් ගස් කැපුවා ඔක්කොම ගැලෙව්වා ගලවලා විකුණ ගත්තා ඉතින් එහෙම කෝටි ගානක දේපල විකුණ ගත්තා ඔව් දැන්ටත් කරන්නේ නෑනවා ඔව් දැන්ටත් එල්බිසි එකත් හැරෙන්නේ කෝටි ගානක් කප 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 කටෝන දැනුත් කපනවා දැනුත් කපනවා මේ ඉබරේදක් කැපුවා ඉබරේදක් කැපුවා ඔව් ඉතින් දෙයියනේ මෙහෙම අපරාධයක් කරනවා ඔව් ඔය කැපීමට වක්‍රෝ රාජ්‍ය ආයතන සම්බන්ධයි රාජ්‍ය ආයතන පොලිසිය කිව්වට ගණන් ගන්නෙ නෑ නෑ පොලිසිය ගණන් ගන්නෙත් නෑ පාර්ලිමේන්තුව ගණන් ගන්නෙත් නෑ ගණන් ගන්නෙත් නෑ ඒ බලපෑම ගමේ විසු රැහැන්නේ ඇතුළේ තියෙනවා ආමුදුරට පොලිසිය හා අනිත් ආයතන කර තදගිරින් තමයි බලපාලා තියෙන්නේ මගේ දැනීමේ හැටියෙන් නම් ඔය ගස් විකුණලා අරවාම යකල්ල ගන්න මුදල් වලින් කෝටි ගණන් වලින් ඔය හැම තැනටම බෙදෙනවා ටික ටික. ඔව්. රජයෙන් නිදා හරින්ට. ඔව්. ඇත්තරම මේක රජේ පවර ගත්තන. රජේ විශාල ලාභයක්. ලාභයක්. එල්ආර්සී එකට පවර ගන්න කියනවා නේද? ඇත්තරම මේකේ ඇත්තරම මේකෙත් ගන්න දෙයක් තියෙන මේක
අකරද පංහයිසි එක තියෙනවා සදාහරිත වනාන්තරයක් ඒක මිල කරන්න බෑ ඊට අමතරව ලංකාවේ තියෙන එකම මින්රන් දෝනාව ඇවිදගෙන යන්න පුළුවන් මිනිහෙකුට මේක මින්රන් දෝනාව ඔව් දුම්බර මින්රන් දෝනාව තියෙන මේ දුම්බර ගමේ මේ ගම අපි කියන මේ ප්‍රසේ කියන ගම එතකොට මේකේ තියෙන මින්රන් සම්පත හොයාගත්තොත් මං හිතනවා මේ දැන් කාලයක් කතන්දරයක් වුණානේ මින්රන් වලින් කරන්න පුළුවන් වැඩගෙන ඉතින් මේක හොඳ ඉල්ලමක් මේක දුම්බර ගමේ මින්දන් හොඳම මින්දන් ලංකාවේ හොඳම මින්දන් තමයි දුම්බර මින්දන් පතලේ හම්බුනේ ඔන්න ඉතින් මේක කඩාවැටිච්ච දැන් දෝනාවක් තියෙන ඉතින් මේක පිලිස කරගල්ලා මේ ඉල්ලන් නිදී හොයාගත්තොත් ලංකාවට දාන්න පුළුවන් ආ මෙච්චර දවන්ත වටිනාකමක් තියෙන දෙයක් පෞද්ගලිකව ස්වාමින් වහන්සේ කෙනෙක් භුක්ති විඳිනවා අන්ර සශ්‍රීක ගමක් මේ අද කඩන් වටලා මේ ගමේ මිනිස්සුන්ට නොයෙකුත් වල කපා ගන්න බෑ ගහක් කපා ගන්න බෑ එල්බීසිය කොට්ටක් කපා ගන්න බෑ ඒකට විරුද්ධව හාමුදුරු දූවල ගිහිල්ලා නඩු දානවා වැඩි වැඩි ඕනේ නැහැ දුම්බර මානාන පන්සලේ කක්කුසිය තහනම් කළා අධිකරණයේ උසාවිය යෝගේ ආ ඊතර පන්සලක් තියෙනවා දුම්බර මානාන පන්සලක් තියෙනවා පන්සලේ කක්කුසිය පන්සලේ වැටිකිලිය කපන එක තහනම් කළා අධිකරණයේ යෝගේ අන්න එහෙම ස්වාමීන් වහන්සේ නම ආ තවත් ඒ වගේම සහෝදර හාමුදුරුවන් කෙනෙක්ගේ පන්සලද ඒ තරම් හාමුදුරු වද දෙනවා ඒ තරම් වද දෙනවා රටේ වෙලා තියෙන දේ තමයි මේක මේ රටේ සම්පත් යම් එක් පුද්ගලයෙක් කණ්ඩායමක් මංකොල්ල කනවා ඒවැ ප්‍රතිඵල ඉන්නේ මේ රටේ මහ ජනතාව දුක් විඳින්න ඉතින් මේ සම්පත් ඒක රාශී කරලා මේ ගැන හොයලා බලලා හරි විගණනයක් කරලා මේවා රජයට පවර ගත්තා නම් මං හිතන්නේ මේ රටේ දුප්පත් කී කී අඬ අඬ කෑ ගහන දෙයක් නෑ රටේ නායනකම් අපිට බලන් ඉන්න දේ මේ රටේ තියෙන සම්පත් මිනිස්සු මංකොල්ල ගන්න එක නවත්තුවනම් මේ රටේ මහ ජනතාවට එවෙන් සියලුම වරප්‍රසාද දෙන්න මේ රටේ පාලකයන්ට පුළුවන්. මම හිතන්නේ මේ අනුර කුමාර සහෝදරයාටවත් මේ ඥාණය පහළ වෙලා මම හිතන්නේ මේ කටයුතු මැදිහත් වෙනා නම් මම හිතන්නේ මේ රටේ ඕන ආදායම රට ණය වෙන්න ඒ දේවල් මම හිතන්නේ ඕන වෙන්නේ නැහැ. මේ ඇත්තම දෙකම ප්‍රමාණවත් අපිට සම්පත. අද වෙනකොට අද වෙනතු දුම්බර ගම්මේ කිසි මිනිහෙක් රාජනිලධාරියෙක්ගෙන් දේශපාලකණෙක්ගෙන් රසා ඉල්ලලා නැහැ. මිනිසු අතේ පහේ මාංශයෙන් ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සු අක්‍ර දෙක දෙක දෙන්න මේ ඉල්ලාර්සි ඉදන්නේ අපි කියන්නේ එක අක්‍ර දෙක දෙක දෙන්න මිනිසුන්ට මිනිසු අවල පෙන්නයි ගම්පිරිස් තේව අවල පෙන්නයි කුරුඳු අවල පෙන්නයි ආර්ථික බෝගන්නේ ඕකයි කරන්න ඕනේ මිනිසුන්ගේ වැටිච්ච ආර්ථිකය නගහින්න වෙන කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඒකින්ද මේක නිදහස් කරන්න මේක මේ හෙන්න ගහන අපරාධයක් ලාල් මාත්‍යා මේක නේද මේක මේ රාජ්‍ය දේපලක් අතෑරලා මිනිසු කබලෙන් ලිපට වට්ටලා මිනිහෙකුට දර කොට්ටක් කපා ගන්න නැහැ ටොයිලට් වලක් කපා ගන්න නැහැ මිනිහෙකුට දරුවෙකුට ඉඩමක් ලියන්න බෑ වැඩි ඕනේ නැහැ බෞද්ධ කොමසාරිස් දුම්බර ගමේ ඉඩම් වියාපදිංචි තහනම් කළා අශෝක පිරිස් මාත්‍යා නැවැත්තුවේ ඒක ඒ තරම් මිනිසුන්ගේ මානසික අයිතිවාසිකම් කඩ කරපු හාමුදුරුවක් මේක බෞද්ධ කොමසාරිස් තමයි පළවෙනි චූදිතය එස්කාරිය සම්මාත්‍ය තමයි මේ ක්‍රියාවලිය පටන් ගත්තේ අද වෙනතුරු අද බෞද්ධ කොමසාරිස් සේවනය පෙනී හිටනවා ඒකින්ද මේක වහාම විසඳිය යුතු පැනයක් මේක මේ ප්‍රශ්නේ දැවෙන ප්‍රශ්නයක් ඒ වගේම තමයි මහත්තයා මේක එක් ගමනක් අපි සමිතියේ තියෙන අපේ හිමිකම් සුරේමි සුබදාන සමිතියේ නේද ඒකට ගිය අවස්ථාවක නැදුම්හිරි හාමුදුරුව කිරියල්ල පොලිසියට කෝල් කරලා කිව්වා මෙන්න මේ සමිතියත් කියන්නේ යනවා ඕක අයිතුරු ජන රාශියක් කියලා අරගෙන ගිහිල්ලා මුම රිමන් කරලා කූඩු කරලා දාලා ඇතුළට දාන්න කියලා එයා කෝල් එකක් දීලා පොලිසියට පොලිසියෙන් සේරමටි කාව ආපු ගාම මොනවක් කන්නේ අපිට කතා කරලා අපි අරන් ගියා අරන් ගිහිල්ලා මොනවක් කන්නේ නඩුකාර හාමුදුරන්ට අපි බාර දීලා පෙන්නලා මේ පොලිසියෙන් කිව්වා මෙයාට එක්කෙනෙකුට ඇප දෙන්න එපා කියලා කිව්වා. නමුත් ඒ විනිච්චකාරතුමා නඩුකාර හාමුදුරුව දිවියකගේ මෙහෙමම කිව්වා අපි ඉදිරිපිටදීම මෙතන පොලිසිය ඉදිරිපත් කළා අයිති ජනරහතිය කියලා මේගොල්ලන්ට ඇප දෙන්න එපා කියලා කිරියල්ල පොලිසියෙන් කියනවා කිව්වා. ඒ වුණාට මම දන්නවා කිව්වා මෙතන වෙලා තියෙන මොකද මම ඇප දෙනවා කියලා අපිට රුපියල් 1000 ගන්න ඇප තියලා අපි දෙත්තම අපි අනන්ත දුක්කින් දානමු ඇප දෙල්ලිවත් තව ගන්න මම ජනතාවගේ ආවද ජනතාවගේ ශබ්ද කෝෂය ඔය ඒක තමයි ඉතින් එහෙනම් ඉතින් මෙච්චර අකටුතන් තියෙනවා අපේ දැන් වීඩියෝ එකක් තියෙනවා ඒ ටිකෙන් බලන්න පුළුවන් මේගොල්ලෝ මේ මහත්මුණු කතා කරපුවා ඉතින් පස්ටික් ගන්න දෙන්නේ නැද්ද පාර්ට් දාන්න ආ පස්ටික් දාන්න ඒ වගේ අම්මෝ තියෙන මොකද හදන්න දෙන්නේ තියෙන අසාධාරණකම මහා මේරු පරිවර්තනයේදී අසාධාරණකම නේද චල ජනතාවගේ පීඩිත ජනතාවගේ හඬට ශක්තියක් වෙන්න අනිවාර්යයෙන්ම සහෝදරයා ඒකට මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා නේද සසයිනේ නේද තබු පියවර මහත්තයා අද අනුරුබර මහත්තයා කියා කියයි කියලා ඔව් කියයි කියලා එහෙනම්දී අපි නවත්තමු මේක අපායක් කරලා ඉවරයිනේ අපායක් කරලා ඉවරයි අපායක යමකල්ලෝ ඔක්කොම මෙතනින් ඉන්නේ හරි රයිට් හරි තව අපු මොලීනෝට ගිහිල්ලා මේක හොඳට කරා ගැටලුව සම්බන්ධයෙන් මම හිතන්නේ දීර්ඝ කාලයක් මේ කියන ආකාරයට වසර 30කටත් අධික කාලයක් තමයි මේ ගැටලුව
මෙගම් ප්‍රදේශයේ තියෙන්නේ. විශේෂයෙන් රත්නපුර කලවාන රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන මැතිවරණ කොට්ටාෂයේ අයගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ දුම්බර මනාන කැටේපොළ සහ දෙතමඩ කන්ද කියන ගාම නිලධාරී වසම්වරට අයිති මේ ජනතාව තමයි මේ ඉඩම් ප්‍රශ්නය තුළ ඉතාමත් දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් නීතිමය පැත්ත කතා කරොත් අපිට පැහැදිලිවම පෙනී යනවා මෙය මෙම ග්‍රාමය, ඒ කියන්නේ මෙම සබරගමු පළාතේ රත්පුර දිස්ත්‍රික්කයේ කුකුලේකෝලේ පල්ලේපත්තුවේ පිහිටි මේ දුම්බර සී52 ග්‍රාමයේ නිරුල් කිරීමේ අවසාන වාර්තාව අනුව මෙම ඉඩම් කැබලි 1176ක් හඳුනගෙන අක්කර 8317ක් පර්චස් 25ක් මේවා ප්‍රවේණ ඉඩම් වශයෙන් නිරවුල් කරලා තියෙනවා. 1909 තමයි මේ ඉඩම් නිරවුල් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රවේණ ඉඩම් විදිහට නිරවුල් කරාට පස්සේ මං හිතන්නේ නීතිමය තත්ත්වය අනුව ඒ ඉඩම් ප්‍රවේණ ඉඩම් වුණාට පස්සේ ඒවා යම් කිසි පාර්ශවයකට එහෙම නැත්නම් අපි කියපුවා දැන් කලින් කතා කරපු මහත්මයා මේවා සාංගික දේපල නැත්නම් මේවා සාංගික විදිහට අත්පත් කරගෙන තියෙනවා කියලා. මේක ඉතාම නීති විරෝධී වැඩක්. නීති විරෝධී ක්‍රියාදාමයක්. කිසිම කෙනෙකුට මේවා සාංගික විදිහට අත්පත් කරගන්න හැකියාවක් නැහැ. රජයේ අධීක්ෂණය යටතේ තමයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒ සඳහා විශේෂිත ආයතනපත් කළා තියෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මේ සියලුම ආයතන මේවට මැදිහත්විය යුතුයි. නමුත් අපි දන්නවා මෙම මේ සිදුවීම සම්බන්ධයෙන් අපිට බලනකොට නීතිමය පැතිකඩ බලනකොට විවිධාකාර ලේඛන තියෙනවා. මේ හාමුදුරු ඉදිරිපත් කරන එහෙම නැත්නම් මේ නැදුම් විහාරයේ හාමුදුරු ඉදිරිපත් කරන ලේඛන කූට ලේඛන වශයෙන් ඒ ආයතන විසින්ම ඉදිරිපත් කළා තියෙනවා මේවා කූට ලේඛන කියලා. එතකොට කූට ලේඛන අදටත් රාජ්‍ය ආයතන පිළිගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට ඇයි මෙහෙම තත්ත්වයක් වෙලා තියෙන්නේ? රටක නීතිය ක්‍රියාත්මක වෙන රටක, පොදු නීතියක් පවතින රටක එක පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට විශේෂිතතාවයක් දක්වන්නට හැකියාවක් නැහැ. එතකොට මේ මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ එම විශේෂිතතාවය දක්වලා තියෙනවා. මොකද මේ දුම්බර ගම්වැසියන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මං හිතන්නේ නොගිය තරක් නැහැ. ඔවුන් කියන ආකාරයට සහ ඔවුන් කටයුතු කළපුවා. ඔහුගේ කාලවකවානුව තුළ මට මෙම නීතිමය කටයුතු සම්බන්ධයෙන් අසර කිහිපයකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. අපි තද්දකීමෙන් දන්න ඔවුන්ගේ ඒ කටයුතු වලට නියලෙද්දී ඔවුන්ට යම් රජයේ ආයතන වලින් ලැබිච්ච අනුග්‍රහය ඉතාම අල්පක්කාන. මොකද ඔවුන් පොලිසියකට ගියත්, ඔවුන් රාජ්‍ය ආයතනයකට ගියත්, ඔවුන්ව සලකන්නේ අර කූට ලේඛන තුල සිට ඒ කූට ලේඛන පිළිගැනීමටත් මෙම ගම්වැසියන් විසින් ඉදිරිපත් කරනු ලබන ඒ ලේඛන සහ ඔවුන්ගේ ඒ දැන් අද දිනෙත් ඔවුන් ඉදිරිපත් කරන ලබන මේ ලේඛන මම හිතන්නේ සියලුම ආයතන වලට ලබා දීලා තියෙන්නේ මේක වගේ කීතු ආයතන වලට. නමුත් ක්‍රියාත්මක වෙන බව පේන්න තිබුණ නැහැ. ඒ වගේම විශේෂිත දෙයක් තමයි යම් විදිහකට පනතකි යම් ප්‍රවේණීඩම් විදිහට මුදාහැරීමක් කරාට පස්සේ එහෙම නැත්නම් නිරවුල් කරාට පස්සේ නැවත ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට හැකියාවක් නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් ඒ ප්‍රශ්න කිරීම සිදු කරා. අපි දන්නවා දැන් මුලිනුත් කියුවා වගේම මේ සම්බන්ධයෙන් නඩුවක් ගරු අධිකරණයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අධිකරණයේ ගොනුකන් ලැබුවා 294/15 කියන නඩුව. එතකොට මේ නඩුවේදී අධිකරණය තීන්දු කරලා තියෙනවා මේ පෙත්සම්කරු විදිහට ඉදිරිපත් වෙච්ච නැදුන් විහාරයේ හාමුදුරු ඉදිරිපත් කරපු ලේඛන අනුව එම ලේඛන පිළිගැනීමක් කළා නැහැ කියන එක තමයි අපිට නඩු තීන්දුවේ පේන්නේ. එතකොට මේ ලේඛන පිළිගැනීමක් කරලා නැතුව මේ ඉඩම් සියලුමම ඉඩම් බිම් සවිය මගින් මැන්ලා වෙන් කරලා කටයුතු කරන්න කියලා නියෝගය තමයි මේ අවසාන නියෝගය තියෙන්නේ. එතකොට දැන් බිම් සවිය ක්‍රියාත්මක වෙනකොටත් නැවතත් අර විදිහේ බාධා කිරීම වෙනවා මේ කියන ආකාරයට මේ සියලුම ඉඩම් මේ නැදු විහාරයේ හාමුදුරුවන්ට අයිති කියන පදනම අරගෙන. හැබැයි ඒක නීති විරෝධී. මොකද අධිකරණයකින් ඉහළ අධිකරණයකින් නියම කරලා තියෙනවා බිම් සවිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒකට බාධා කරොත් ඒක අධිකරණට අපහාස කිරීමක්. නමුත් මේ සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවරවලදී මම හිතන්නේ මේ ගම්වැසියන්ට ඵලදායී විදිහට උන්ට නීතිමය පියවර සහන ලැබිලා නැහැ. ඒ වගේම විශේෂයෙන් මේ හාමුදුරුවෝ එහෙම නැත්නම් මේ නැදුම් විහාරය 27/87 කියන 2023 සඳහන් වර්ෂය වෙන්නේ 2023 8/31 වෙනි දින මෙම බදු ඔප්පුවක් මගින් බදු දිවුසුමක් මගින් මේක වතු අධිකාරිවරයෙක් විදිහට පත් කරන ළමන පුත්කලයට නීති විරෝධී ආකාරයට බදු දිවුසුමක් මගින් ලබා දෙනවා. මෙහෙම බදු දිවුසුම් ලබා දෙන්න බෑ. හේතුව තමයි මේවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වෙලා තමයි මේ විහාරගම් දේවාලගම් පනත හෝ ඕනෑම පනතක් යටතේ එක පූජ්‍යපක්ෂික ස්වාමීන් වහන්සේකට හැකියාවක් නැහැ නීති විරෝධී විදිහට තමන්ට ඕන ඕන කට්ටියට දෙන්න. නමුත් එයත් අහවුරු වෙලා තියෙනවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලබා දුන් ලිඛිත ලේඛනයක් අනුව
එම ලිපියත් එම ගිවිසුමත් නීති විරෝධී ගිවිසුමක් බවට. එතකොට මෙච්චර නීති විරෝධී කටයුතු වෙද්දිත් ඇයි අපේ රාජ්‍ය ආයතන සහ මෙරටේ නීති ක්‍රියාත්මක කරන ආයතන නිහඬ වෙලා ඉන්න කියන ප්‍රශ්නේ මං හිතන්නේ මේ ගම්වැසියන්ට විතරක් නෙවෙයි පොදුවේ අපි සියලු දෙනාටම පැනනගින ප්‍රශ්නයක්. මේකේ වැදගත්ම දේ තියෙන්නේ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මූලිකව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඒවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අද වෙනකොට රටේ ජනාධිපතිවරයා. ඒ තමයි 2016 ඔක්තෝබර් 4 වෙනිදා පාර්ලිමේන්තු විවාදවලට හැන්සාඩ් වාර්තාවේදී මේ අනුරගරු අනුර කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මේ දුම්බර ගම මේ පවතින ප්‍රශ්නය මේ පවතින වංචාව මේ සම්බන්ධව පවතින දූෂණය සහ මේ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් මේ සියලුම රාජතන්ත්‍රය පාලනය කරමින් මේ ගම්වැසියන්ට ඉතාම පීඩාකාරී තත්ත්වයක ඔවුන්ගේ ඉඩම් නිරෝධ කරගන්නට හැකියාවක් නැත. ඔවුන්ට හිමි ඉඩම් මංකොල්ල කාලා තියෙනවා කියලා පැහැදිලිවම යන්සාඩ් වාර්තාවේ 2016 වර්ෂයේ පාර්ලිමේන්තුවේදී දැනට ජනාධිපති මේ වෙන විට ජනාධිපතිවරයා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටිදී හඬ නගනවා. ඉතින් අපි දැන් මේ වෙලාවේ ඉල්ලන්න කැමති දැන් මේ අපි දන්නවා රත්නපුර ප්‍රදේශයේ මැතිවරණයක මැතිවරණ කොට්ටාශයක් විදිහට මැතිවරණ දිස්ත්‍රික්කයක් විදිහට ඡන්දය ඉල්ලනවා. ඒ වගේම සියලුම දෙනා මේ රටේ අපි දන්නවා දැන් නව ජනාධිපති වෙලා ඉන්නේ මේ හන්සාඩ් වාර්තාව තුල මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ කතා කරපු මන්ත්‍රීවරයා. එතකොට එතුමා මේ සම්බන්ධ අධීක්ෂණයක් කරලා මේ සම්බන්ධ යම් දැනුමක් ඇතුව තමයි මේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. අද එතුමාට අවස්ථාව තියෙනවා මෙන්න රටේ මේ නීතිමය තත්ත්වය මේ වෙනතුරුත් මේකට සාධාරණයක් ඉෂ්ට වෙලා නැති කියන මේ පරිසරය තුළ රටේ ජනාධිපතිවරයා විදිහට දැන් එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාට ඔබතුමාද රටේ ජනාධිපතිවරයා. ඔබතුමාට තමයි මේ රටේ ඉඩම් සම්බන්ධ එහෙම නැත්නම් පුළුල් බලතල තියෙන්නේ රටේ ජනාධිපතිවරයා විදිහට ඔබතුමාට. ඔබතුමාට පුළුවන් මේ කටයුත්තට දැන් ඍජු මැදිහත් වීම වෙන්න. එදා ඔබතුමා මේ සම්බන්ධ ප්‍රශ්න කරනකොට එවක හිටපු ජෝන් අමරතුංග ගරු අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබා දීලා තියෙනවා. මේ අනුර කුමාර දිසානායක එවක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියපු කාරණා සත්‍යයි කියලා. ඒ සත්‍යය කිව්වට එතුමා එදා කියනවා මේ සම්බන්ධව අධිකරණ නඩු කටයුත්තක් කියන නිසා අපිට මැදිහත් වෙන්න බෑ කියලා. දැන් මෙන්න මේ අධිකරණ නඩු කටයුත්ත අවසන් වෙලා තියෙනවා. මේක 2016 වර්ෂයේ 2020 වර්ෂයේ තමයි මේ නඩු කටයුතු අවසන් වෙලා තියෙන්නේ. ගරු අභියාචන අධිකරණය විසින් පැහැදිලිව තීන්දුවක් ලබා දීලා තිනවා. ඒ සම්බන්ධව බිම්සවිය ක්‍රියාත්මක කරලා මේ මිනිස්සුන්ට මේ ඉඩම් නිරවුල් කරලා දෙන්න කියලා. හැබැයි 2020 වර්ෂේ ඉඳන් මේ වෙනකම් මේ කටයුතු සිද්ධ වෙලා නැහැ. දැන් කලින් පැහැදිලි කරපු ආකාරයට යම්කිසි අක්‍රමිකතාවයක් වංචාවක් උජු මැදිහත් වීමක් මේ රාජතාන්ත්‍රික හෝ දේශපාලනික මට්ටමින් තිබිලා තියෙනවා. එහෙමනම් දැන් මේ රටේ නව ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. ඔබතුමා කතා කරපු මේ ප්‍රශ්නය ඔබතුමා සක්‍රීය මැදිහත් වෙලා මේකට අවශ්‍ය කරන නීතිමය පියවර ගැනීමට මැදිහත් වෙන්න කියන එක. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණය ඉල්ලන අපේ අලුත් අපේක්ෂකයෝ එහෙම නැත්නම් මැතිවරණයේ තුල මහා මැතිවරණයේ තුල පාර්ලිමේන්තුවට යන අපේක්ෂකයන්ට ඡන්දේ ජනතාවගෙන් ඉල්ලන අයිතියක් තියෙනවද කියන ප්‍රශ්නයත් මේ වගේ කටයුතු වලදී අපිට යම් ආකාරයක ප්‍රශ්න කිරීමක් සිද්ධ කරන්න නම් මොකද මේ ගම්වාසීන් වසර ගානක ඉඳලා මේ තමන්ගේ දුම්බර ගමේ තියෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න කටයුතු කරද්දී ඡන්දයක් පදනම් කර ගන්නවා නම් මං හිතන්නේ මූලිකවම ඔබලා මේකට මැදිහත් වෙන්නට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න වෙන්නේ. මොකද මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ තමන්ගේ අවශ්‍යකරණේ අවශ්‍යතා ඉටු කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ නීතිමය ආකාරයට තමන්ට තියෙන මේ ගැටලු තමන්ගේ අසරණතාවයන්ට පිළිතුරු ලබා ගන්න. ඒව ඉටු කළා නෑ කියන එක තමයි මට පේන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතුවක්කල් ඔය පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරු ඒ ඇමතිවරු මේක ඉටු කළා නෑ කියන දේ තමයි අපිට පේන්නට තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ මේ කාර්යභාරය නව පාර්ලිමේන්තුව යටතේපත් වෙන පිරිස විසින් හෝ මේ තමන්ගේ රත්නපුර දිස්ත්‍රික්කයේ තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයකදී ඡන්දය ලබා දෙන පුරවැසියාට මං හිතන්නේ සාධාරණයක් ඉටු කරන්න. මොකද මෙතනදී කවුරුත් පක්ෂග්‍රාහී වෙන්න කියන්නේ නීතියට අනුව මේ සියලුම ලේඛන තියෙනවා මේවට අදාළ නීති මේ තත්ත්වය අධිකරණ තීන්දුව තියෙනවා. ඒ වගේම ඒකට අදාළ කරන සියලු ඉතිහාසය තියෙනවා. මේ දේවල් අධ්‍යයනය කරපු රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා. මං හිතන්නේ පහසුයි මේ කාර්යයට මැදිහත් වෙන්නට. ඒ නිසා නීතිමය වශයෙන් අපි මෙම කාර්යයට මැදිහත් වෙලා ඉන්නවා. නීතිඥයෙක් විදිහට මම මැදිහත් වෙලා ඉන්නවා. ඒ වගේම ඔබතුමාට යම් කාර්යයක් තියෙනවා, විශාල කාර්යභාරයක් තියෙනවා රටේ ජනාධිපතිවරයා විදිහට. මේ දාලා තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිසියට, අල්ලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවට සහ අනිකුත් ආයතනවලට මේ ගම්වැසියන් මේ අසරණ ගම්වැසියන් ඔහුට බලයක් නැහැ. ඔහුට දේශපාලනික බලයක් නැහැ. දේශපාලන පුළුවන්කා බල පුළුවන්කාරකමක් නැහැ. ඔහු බොහොම අසරණව
ආර්ථික වශයෙන් නිසා සියලුම දේවල් අන්තර්සන් වෙච්ච මිනිස්සු තමයි මේ ගමේ ඉන්නේ. ඒ නිසා ඔබතුමාට පුළුවන් මේදී මේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙන අපි හිතනවා එය ජනාධිපතිවරයෙකුලා පත් වෙලා ඉතාම කෙටි කාලයක් ඔබතුමා දැනට පත් වෙලා නමුත් මේ කෙටි කාලය තුළ තමන්ගේ භාණ්ඩාගාරයේ සම්බන්ධයෙන් ලොකු අවධානයක් එහෙම නැත්නම් ඒ සම්බන්ධ රිස්ක් එකක් තියාගෙන වැඩ කටයුතු කරන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සොයලා බලලා තමන්ගේ භාණ්ඩාගාරයට අවශ්‍ය කරන මුදල් එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන ආදායම ලබා ගන්න කටයුතු කරන්න. ඒකන නීති කිසි නීතිමය ආකාරයෙන් කිසිදු ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ වළක්වන්න හෝ ඒ සම්බන්ධයෙන් බාධා කරන්න කිසිදු කාරණාවක් රටේ ජනාධිපතිවරයාට නැහැ. රටේ ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා සම්බන්ධ පුළුල් බලතල තියෙනවා. මොකද මේක නීත්‍යානුකූල විදිහට කරන දෙයක්. ඒ නිසා මේ රටේ රත්නපුර ජනතාව දුම්බර ජනතාව ඉල්ලන ඉල්ලීම. ඒ නිසා ඔබතුමා ජනතා විරෝධී දෙයක් කරන්නේ නැහැ. මං හිතන්නේ රටේ නීතියට අනුකූලව මෙයා සොයලා බලලා ඉක්මනින් ඒ සම්බන්ධව කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි නීතිඥවරියක් විදිහටත් මට මේ දුම්බර වාසීන් වෙනුවෙන් ඉල්ලා සිටින්නට තියෙනවා. මේ සම්බන්ධයෙන් නඩු ගණනාවක් අධිකරණයේ තිබුණා සහ තියෙනවා. ඉතාම ඛේදනීය තත්ත්වය කියලා කියන්නේ මේ දුම්බර ගමේ කිසිම කාර්යයක් මේ දුම්බර වැසියන්ට කරගන්න බෑ. අඩුතරමේ වලක් කපා ගන්න බෑ. ගහක දර කෑල්ලක් කපා ගන්න බෑ. ඒ නිසා මේ මිනිස්සු ඉතාම මොකද මේක දැන් එක පුද්ගලයෙකුට අයිති බූදලයක් වෙලා තියෙන්නේ. ඉතින් ඔහුන් යනවා මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා අනවසරයෙන් ඇතුළු වුණා කියනවා. ඒ වගේම ඒ පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන අධිකරණ වට ඉදිරිපත් කරනවා. පස්සේ සමහර මිනිස්සුන්ට දුප්පත්කම නිසා ඒ මිනිස්සු අධිකරණ වට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ නඩු තීන්දුව ඒ පුද්ගලයන්ට පක්ෂග්‍රාහීව ඒවා පැමිණිලි කර පුද්ගලයන්ට පක්ෂග්‍රාහීව දෙන ඉතාම අසරණ තත්ත්වයක් තියෙනවා. දැන් මෑතක මේ සම්බන්ධ නඩු කර තිබෙනවා මේ මාස 30 වෙනිදා. ඒ වගේ විවිධාකාර නඩු කර ගණනාවක් තියෙනවා. නමුත් මේ නඩු කරවලදී මම හිතන්නේ අධිකරණයේ කාර්යභාරයට අපි මැදිහත් වෙන්නේ නැහැ. මොකද ගරු අධිකරණයේ විසින් ඒ සම්බන්ධයෙන් තීරණය කරાવી මේකේ සත්‍ය සහ යුක්තිය මොකද්ද කියන එක. නමුත් මෙතනදී මැදිහත් වෙන්න කියන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් වීමක් කරන්න කියන කාරණාව නෙවෙයි මේ කියන්නේ. මෙතනදී අපි රටේ ජනාධිපතිවරයාගෙන් සහ මේ දුම්බර වැසියන් ඉල්ලා සිටින්නේ මේයි කියන නෛතික කාරණාව සම්බන්ධයෙන් පවදින පරිසරයට මැදිහත් වෙලා රටේ ජනාධිපතිවරයා විදිහට මේ ඉඩම් නිරවුල් කරලා එක්ක ජනතාවට ලබා දෙන්න. එහෙම නැත්නම් මේවා තමන්ගේ භාණ්ඩාගාරයට පවරා ගැනීමක් කරන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ. මම ධම්මික ජයකොඩි දුම්බර හිමිකම් සුරකීමේ සුභසාධක සංවිධානය සමාජික. ඇත්තටම අපි අද මේ අපේ දීර්ඝ ගමනක ඉතිහාසයේ අවුරුදු 30කට ආසන්න ඉතිහාසයේ අපි මේ අදත් තව එක සංදිස්ථානයකට තමයි පිය වෙලා තියෙන්නේ. මොකද මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය වචනයක් මේ සාංගික කියන වචනේ. ඉතින් අපි හිතුවා මොකද අපේ මේ දේපළ පිළිබඳ ප්‍රශ්නේ මේ සාංගික කියන වචනෙත් එක්ක බැඳිච්ච කතන්දරයක් තියෙන්නේ. ඒකින්ද අපි කල්පනා කළා අපේ මේ දේපළ අයිතිවාසිකම් පිළිබඳ ටිකක් විස්තරාත්මකව කතා කරන්න. මොකද මම හිතනවා ඒක මේ ආරවුල විසඳීම ගන්න ස්නීම සඳහා කියන එක පියවරක් වෙයි කියලා මේ කතන්දරේ. ඒකින්ද මම මුලින්ම අපි අරමුණු අතරට ගියොත් අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන එක හේතුවක් තමයි එකක් අයගම් ප්‍රාදේශීය ලේකම්ගේ ක්‍රියාකලාපය, අනිත් එක මේක අපේ මේ ඉඩම් අයිතිය පිළිබඳ නිරවුල් හැඟීමක් ජනතාව අතරට යවීම සහ මෙම ප්‍රශ්නේ විසඳීමට ඒක රුකුලක් වෙයි කියලා අපි හිතුවා. ඒකත් එක කාර්යයක්. ඊළඟට අනික් කාරණේ තමයි බෞද්ධ වරුකුන් සාරිස්ගේ මැදිහත් වීම. අනික් කාරණේ තමයි ඇත්තටම දැන් මේ වෙලාවේ මේ රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය වෙලාවක් අක්කර 2000කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් සාංගික දේපලක් හැටියට පිරිස්තර පුද්ගලයෙකුට දීලා එම දේපලට අදාළ ඉඩම් ගැටළු විසඳගෙන මේ දේපල රාජ්‍ය භාණ්ඩාගාරයට පවරා ගැනීමට කරන බලකිරීමක් තමයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවේ කරුණක් හැටියට රගෙන තියෙන්නේ. මේකෙන් මම මුලින්ම කෙටි විස්තරයක් කරන්නම් මේ දේපල සම්බන්ධයෙන්. ඇත්තටම මේ තියෙන දුම්බරගමේ FP 51 ගම් සිටියෙම මේක ඉතාම පැහැදිලි මේක රජ්‍ය මගින් උත්තරපු ලේඛනයක්. මේ ගම් සිටීමේ අක්කර 8317 ප්‍රවේච 25 තියෙනවා. මේකේ කොයි තැනකවත් නැහැ විහාරගමක සඳහන් කතන්දරයක්. ඒක තමයි ඉතාම වැදගත්ම කාරණේ. ඊට පෙර ගියොත් මෙම ගමේ මුල්ම ලේඛනය හැදෙන්නේ 1870. එතකොට 1870 සේවා භුක්ති ආඥා පනතට අනුව පනතේ ප්‍රතිපාදන අනුව තමයි පළවෙනි ඉඩම් පළවෙනි රාජකාරී ලේඛනය හැදෙන්නේ. ඒ කියන්නේ දුම්බර ගමේ දුම්බර විහාරයට අදාළ පංගු ලේඛනය. මේක තමයි දුම්බර විහාරයට අදාළ පංගු ලේඛනය. මේකේ රාජකාරී පංගු 25ක් තියෙනවා.
ඉතාම පැහැදිලි රාජකාරිපං 25ක් කියනවා මිනිස්සු දුම්බර විහාරයේට රාජකාරි කරමින් මුදලක් හෝ ඒ වුණුට රාජකාරී කිරීම තමයි මේ පන පනත අදාළව මේ රාජකාරි පංගුලේකනේ හදලා තියෙන්නේ. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා මොකද මේ රාජකාරි පංගුලේකනේ 9 වෙනි රාජකාරි පංගුවේ 4 වෙනි නිලකාරයා හැටියට කිරියල් විහාරය සඳහන් කරලා තියෙනවා. එතකොට ඊටාම පැහැදිලි කිරියල්ල කිරියල්ල ගමේ තියෙන කිරියල්ල විහාරයත් මෙම දුම්බර විහාරයට රාජකාරි කරමින් හෝ ඒ වෙනුට මුදලක් ගෙවීමෙන් තමයි ඉඩම් ඉඩම් කොටසක් භුක්ති විඳින්නේ. යනු ඉතාම පැහැදිලි මේ රාජකාරි පංගුලේකනේ කිසිම තැනක මාරු වෙන පංගු හෝ බණ්ඩාර ඉඩම් කිසිවක්ම නැහැ. ඒක ඉතාම අපි අවධාරණය කරන්න ඕනේ මොකද මේ ප්‍රශ්නේ මේ ස්වාමින් වහන්සේට සම්බන්ධ යම් නීති නිර්ධාරින් අරන් යනවා මේ පංගුලේකනේ කිරියල්ල විහාරයට අයිති පංගුලේකනයක් මේකේ රාජකාරි ඉඩම් හැටියට තියෙනවා මාරු වෙන පංගු සහ බණ්ඩාර ඉඩම්. ඒ අනුව එවැනි ප්‍රචාරයක් කරන එකින්ද අපි අභියෝගයක් කරනවා පුළුවන් නම් දුම්බර ගමේ පිහිටි දුම්බර විහාරයට සම්බන්ධ මේ රාජකාරි පංගුලේකනේ පුළුවන් නම් පෙන්වන්න මාරු වෙන පංගු හෝ බණ්ඩාර ඉඩම්. මේකේ තියෙන එකම ලොකුම ඉඩම් කොටස හැටියට තියෙන්නේ රුපියල් 83,725ක් ගෙවලා තියෙනවා පුරප්පාඩු පංගුව කියන ඉඩම් කොටසට. ඒක තමයි මේකේ තියෙන ඉතාම වැදගත්ම කාරණේ. ඒකින්ද මේ මේ දුම්බර විහාරයට අයිති රාජකාරි පංගුලේකනේ මාරු වෙන පංගු හෝ බණ්ඩාර ඉඩම් කිසිවක් නැත. ඒක තමයි වැදගත් කරන්නේ. ඊට පස්සේ තමයි මේක 1972 හැදෙන්නේ. 72 ඉඳන් මිනිස්සු මේ දුම්බර විහාර රාජකාරි කරගෙන එනවා. 909 දී අපි සාමාන්‍යයෙන් අහලා තියෙන කතන්දරයක් මේ ලංකා මෙනුම කියලා කතන්දරයක්. එතකොට ඊටම ඒ සමගාමීව තමයි මම මුලින් ප්‍රදර්ශනය කරපු මේ ගන්තිතියම හැදෙන්නේ. මේක අක්‍රද්ධාතුන් 17 පොචිස් පාගින් ඉඩම් ලේඛනයක්. මේකේ කොයි තැනකවත් නැහැ කිරියල්ල විහාරයට අයිති ඉඩම් කොටසක්. ඒක ඉතා වැදගත්ම කාරණයක්. එතකොට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනකොට මේ අක්‍රද්ධාතුන් 17 පොචිස් පාගින් වෙච්ච දුම්බරගමට අදාළ FPP ගන්තිතියමේ ලොට් 176කට මේ ඉඩම් කොටස කඩලා මෙන්න මේ ඉඩම් කට්ටිලේකනේ හදලා තියෙනවා. මේකෙත් කොයි තැනකවත් නැහැ කිරියල්ල විහාරයට අයිති ඉඩම් කොටසක්. විශේෂම ඉඩම් කොටසක්වත් නැහැ මේකි. ඒ තමයි ඉතාම වැදගත් කාරණේ. ඒකින්ද කොයිම අවස්ථාවකවත් ඉංග්‍රීසි ආණ්ඩුව වග බලාගෙන තියෙනවා මේ ඉඩම් නිරවුල් කිරීම ඉතාමත්ම පැහැදිලිව සහ නිරවුල් ආකාරයට කරන්න. මොකද විහාරසන්තක දේපල මම ඊළඟ මම ඒක පැහැදිලි කරන්නම්. විහාරසන්තක දේපල දෙන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඉතාම වැදගත් කාරණේ. ඉතින් මම දැන් මෙතනට ආවොත් දැන් මේ ඉඩම් කට්ටිලේකනේ කොයි තැනකවත් නැහැ කිරියල්ල විහාරයටයි ඉඩම් කොටසක්. මේක ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. මේ ඉඩම් කට්ටිලේකනේ අවසානයේ යටත් විදිත ලේකම්ගේ අංක 24 දඩ ලිපිය අනුව 1909 ජනවාරි 24 වෙනි දින යටත් විදිත ලේකම්ගේ අංක 24 දඩ ලිපිය අනුව මේ දුම්බර ගමේ මේ ලොට් 176 සියලු ඉඩම් පුජ්‍යලික ඉඩම් ලෙස තමයි නිරවුල් කරන්නේ. එතකොට ඉතාමත්ම පැහැදිලි මේවා මේ අපි හදපු ලේඛන නෙමේ. මේවා රජයෙන් නිකුත් කරපු ලේඛන. රජයෙන් නිකුත් කරපු රජ්‍ය සතු ලේඛන. ඒක ඉතාම වැදගත්ම කාරණයක්. ඊළඟට මම ආවොත් මේ සම්බන්ධයෙන් ඇත්තටම වගකීම් අද්දරන ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව. එතකොට මේ දෙපාර්තමේන්තුව මගින් ලිපි මම හිතන්නේ අපි ගණන් කරොත් ලිපි 15ක් 20කට වැඩි නිකුත් කරලා තියෙනවා. මේ ඉඩම් දුම්බර වැසියන්ට අයිති පුජ්‍යලික ඉඩම්. ඉතාමත්ම පැහැදිලි කාර්යයක් දුම්බර වැසියන්ට අයිති පුජ්‍යලික ඉඩම් සර් නිරවුල් කරලා තියෙනවා කියලා තියෙනවා. ඒක රජයේ තීරණයක්නේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් විසින් ලිපියන් නිකුත් කරනවා දෙදාස් 15 04:30 දින මේ ගමේ කිසිදු ඉඩමක් මේ ලිපිය නිකුත් කර ඉඩම් හිමිකම් නිරවුල් කිරීම කොමසාරි ඉලංගරත්න මහත්මයා මේ ලිපිය නිකුත් කළා කියනවා මේ ගමේ කිසිම ඉඩම් කොටසක් කිරියල්ල විහාරයට හෝ දුම්බර විහාරයට නිරවුල් කර නොමැත. ඒක ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව කියලා තියෙනවා. මේකේ මම මුලින් සඳහන් කරපු මේ 870 පංගුලේකනේ ඉඳන් ඇහිල්ල 909 නිරවුල් කිරීමේදී 870 තිබිච්ච දුම්බර විහාරයේ 909 නිරවුල් කරනකොට අහෝසි වීමේ කාරණයක් තියෙනවා. ඒකට බලපාන ප්‍රධාන කාරණේ තමයි මේ 909 මේ තීරණය ගන්න 1870 සේවා භුක්ති ආඥාපනති 24 වෙනි වගන්තිය ප්‍රතිපාදන මත තමයි
මේ සියලු දුම්බර විහාරයේ සතු සියලු ඉඩම් භුක්ති විච්ච ඉඳන් වැසියන්ට ඇති පුජ්‍යල ඉඩම් ලෙසට නිරවුත්‍රීමට ප්‍රධාන කාරණ හේතු කරගන්නේ. ඒ අනුව ඉතාමත්ව පැහැදිලි මේ ගමේ කිසිදු ඉඩමක් කිරියල්ල විහාරයට ඇති කිසිදු ඉඩමක් නැහැ මියනකොල කන්න දීලත් නැහැ. ඒක ඉතාම වැදගත්ම කාරණයක්. ඒ අනුව මේකේ අපි ගාව ලිපි කීපයක් තියෙනවා මේ ලොට් 98ට අදාළ මේකේ ලොට් 98ට අදාළ ලිපිය මේකේ අකර 1727ක් තියෙනවා මේ ඉඩම් කොටසත් පුජ්ජලික ඉඩම් ලොට් 56 තියෙනවා අකර 5848ක් මේ සියල්ලත් පුජ්ජලික ඉඩම් ඊට අමතරව වැදගත්ම කාරණේ මේ දුම්බරගමට අදාළ අවසාන වාර්තාව මේ වාර්තාවේ තියෙනවා ඉතාමත්ම පැහැදිලිව දුම්බරගමට අදාළ කළුගඟ ගලාබසින්නේ උතුරු දිශාවෙනි ඒක ඉතාම වැදගත් උතුරු දිශාවෙන් තමයි කළුගඟ ගලාබසින්නේ මේකේ කොයි තැනකවත් කියලා නැහැ කිරියල්ල විහාරයට ඉඳන් ඉඳමක් හෝ ඉඳන් කොටසක් තියෙනවායි කියලා මේකේ හරක බාන එතකොට හිටියේ කවුද මිනිස්සු කී දෙනෙක් හිටියද දකගන්තුර කොතනද තිබුණේ පාසල් කොතනද තිබුණේ ඒ අනුව නිරල්කිනිම දෙපාර්තමේන්තුව කියනවා කිසියම් ඉඳන් කොටසක් හෝ විහාරසන්තක දේපලක් ගමක් හැටියට නිරවල් කිරීමේදී අවසාන වාර්තාවට සාංඝික දේපලක් හැටියට තියෙනවා නම් ඒ ඉඩම් කොටස ඇතුළත් විය යුතුමයි. ඒ අනුව දුම්බර ගමේ කිසිදු ඉඩමක් කිරියල් විහාරයට සාංඝික ඉඩමක් ලෙස අවසාන වාර්තාවට ඇතුල් වෙලා නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලි නිවැරදි. ඒ අනුව රාජ්‍ය ලේකන අනුව ඉතාමත්ම පැහැදිලි දුම්බර ගමේ කිසිදු ඉඩමක් කිරියල් විහාරයට නිරවල් කර නොමැත. දැන් මෙහෙම අපි රාජ්‍ය ලේකනම මේ කතන්දරය කියද්දී බලන කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් මොකද්ද ඔයගොල්ලන්ගේ තියෙන ගැටලුව කියලා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. රජයේ කියන මිනිසුන්ට අයිති ඉඩම් තිය පුජ්‍යලික ඉඩම් තියෙන්නේ කියලා. හැබැයි විහාරයක් භුක්ති විඳිනවා ඉඩම්. ඕකනේ මේ ආරවුල දැන් අවුරුදු 30 30 මේ අදත් මෙතනට ඇහිලා කතා කරන්නේ. ඒක තමයි ඇත්තම තියෙන ප්‍රශ්නේ. ඒ අනුව අපි මේ ප්‍රශ්නේ අපි ගෙනිච්ච ඒ කාලේ හිටියා අශෝක පීරිස් මහත්තයා තමයි ඉඩම් අමාත්‍යංශයේ ලේකම්. ඉඩම් ඇමති හිටියේ ජනක බණ්ඩාර මහත්මයා. ඇත්තට මේ ප්‍රශ්නේ සවන් දීලා එතුමා බොරලෙස මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ අනුව මෙම කමිටුවේ වාර්තා කීපයක් නිකුත් වුණා. එකක් තමයි අශෝක් පීරිස් මහත්තයා ලියුමක් නිකුත් කරනවා මේ පිළිබඳ අවුරුදු දෙකක ආසන්න කාලයක් විමර්ශනය කළා. මේක ඉතාමත්ම පැහැදිලිව කියනවා මේ කිරියල්ල විහාරයේ මහින්ද ස්වාමීන් වහන්සේ ඉදිරි දුම්බරගමේ ඉඩම් අයිති වෙන ඉදිරිපත් කරන මේ කූට සන්නස ඇත්තම සන්නසක් නෙමෙයි මේක සීට්ටුවක්. එතකොට මේ සීට්ටුවට අදාළ ඉතාමත්ම නිවැරදිව සඳහන් කළ තියෙනවා මේක කූට ලේඛනයක් කියලා. මේක කූට ලේඛනයක් කියලා. ඒ අනුව මේක ඉතාමත්ම පැහැදිලි. මම මේක එක කොටසක් කියන්නම්. මේ කීවරයක් දාගෙන මේ ස්වාමීන් වහන්සේ කරන බොරුව එක කාරණයක්. මේ කූට ලේඛනයේ තියෙනවා මේ මැදුම් සංගීය දුන්න නිසා තමයි මේ දුම්බරගම දුන්නේ කියලා. ඒ අනුව මේ අශෝක පීරිස් මහත්තයා මෙතනදී කියනවා 1801 දී සාංකර දුන්නායයි ඔප්පු කිරීමට ඉදිරිපත් කරන ලේඛනයේ දේවරක්කිත උන්නාන්සේ මැදුම් සංගීය ලියා තීන්දුව කර දක්වා වූ තැනේදී කියා සඳහන් වෙයි. නමුත් මැදුම් සංගීය ලියා ඇත්තේ 1807 කරබේගෙදර කුඩා වෙදරාල නිමිති ගිහියකි. ඒ කියන්නේ මේක ඒ තරම් බොරුවක්. හැබැයි මේ බොරුවට අහුවිලා තියෙනවානේ. මේ බොරුව අදත් රත්නපුරයේ සබරගම පළාතේ සෑම රාජ්‍ය නිලධාරියෙක්ම හිස්කුදිනේ පිළිගන්න බොරුවක්. ඒ අනුව තමයි මිනිසු මේ අදත් මේ ඇහිලා මාධ්‍ය සාකච්ඡා තියන්නේ. ඉතාමත්ම පැහැදිලි කාරණේ තමයි මේ 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 කූට ව්‍යාජ මේ ඉඩම් මංකොල්ලේ අපි අද එලිකරව කළා මේ ඉඩම් ටික නිදහස් කරගත්තේ නැත්තම් අද දුම්බරගමේ ජනතාව තවත් කබලෙන් ඉපට ලැබීමේදී වැටීමේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. එයා නෝ මේ අශෝක පීරිස් මහත්තයා දීර්ඝ වශයෙන් ඇතර මේ ලිපිය 293 2015 අභියාචන අධිකරණ තීන්දුවට අදාළ ලිපියක්. මේක අධිකරණය මගින් තහවුරු කරපු ලිපියක්. එයා නෝ මේකේ තියෙන කරුණු අධිකරණය පිළිගත්ත කරුණු. ඉතාමත්ම පැහැදිලි මේක. එයා නෝ මේකේ කිසියම් කෙනෙකුට දැන් අපි හැමතැනම විමර්ශන කරන්න කියලා ඉදිරිපත් කළා තියෙන ඕන කෙනෙකුට මේ ලිපිය පාදක කරගෙන මේ ඉඩම් මංකොල්ලට අදාළ සිද්ධිය තවදුරටත් විස්තර කරගෙන මේක ඇත්තක්ද බොරුවක්ද කියලා විග්‍රහ කරගත්තා. ඊළඟට ඇත්තටම අපි අශෝක පීරිස් මහත්තයාට ස්තුතියන්ත වෙන අද දැන් අපි කිව්වොත් මේ රජයේ උසස් නිලධාරියෙක් මේ NPP ආණ්ඩුවේ ඉන්න එතුමාටත් වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඇත්තටම මේ ප්‍රශ්නේ මුලින්ම පාර්ලිමේන්තුවේ කතා කරපු පුජ්‍යලයා තමයි අනුර කුමාර සහෝදරයා අද ජනාධිපතිතුමා. ඒකින්ද අපි එතුමාට විශේෂයෙන්
මේ මතක් කිරීම කරන්න කැමතියි දැන් ඔබතුමා 2014 තමයි කතා කළේ අද අවුරුදු 10ක් වෙනවා මේ ප්‍රශ්නේ දැන් යම් තැනකට ඇවිල්ලා තියෙනවා ඔබතුමාට පුළුවන් දැන් මේ ප්‍රශ්නේ විසඳන්න මේ ප්‍රශ්නෙට බහින්න මොකද වතුරට බහින්න තු පීනන්න බෑනේ ඒකින්ද අපි අල්ලා දූෂණී මාතෘකාවක් කොමිසාවද අපෙන් පැමිණිලි කළා තියෙනවා විගණ කාර්යික දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් කර යනවා එතකොට CID එකට අපි ඉන්කුවරි එකට ලියුම් දීලා තියෙනවා ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා දුම්බරගමේ බිම්සව්‍ය කටයුතු කරගෙන ගියාම මේ ස්වාමීන් වහන්සේ බිම්සව්‍ය යාගේ දුම්බර විහාරගමේ කරන්න එපා සහ ඊට අමතරව තවත් විවිධ කාරණා එකතු කර ගැනීමෙන් නඩුවක් පැවරුවා 294 2015 අභියාචන අධිකරණ නඩුව. මෙම නඩුවේ මම තීන්දුව අවසාන කොටස විතරක් කියවන්නම්. මේක තීන්දුව ලියන්නේ විනසුරු මහින්ද සමයවර්ධන මහත්මයා මෙතුමා කියනවා ඉහත තත්ත්වයන් යටතේ මෙම පේදාසය අවලංගි කරමින් සසියොරිට ආඥාවන් නිකුත් කරමි කෙසේ වෙතත් පෙත්සම් කරු විසින් අයද ඇති අනිකුත් සහනයන් ලබා දීමට නීතිමය පදනමක් මා නොදකිමි එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ රිට් එකට උන්වහන්සේගේ තියෙන සෑම ලේඛනයක්ම සෑම නඩු තීන්දුවක්ම මේ LRC දාලා 111 56 111 40 මේ නඩු තීන්දුව දෙකත් ඇතුළත් කළා ඒ වුණට ගරු විනිශ්චයකාරතුමා ඒ කිසිවක් පිළිග නොගෙන අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළා තියෙනවා දැන් දුම්බරගමේ බිම්සවිය ක්‍රියාත්මකයි ඊළඟ විශේෂ කාරණේ තමයි සාමාන්‍යයෙන් සාංගික දේපලක් විහාර ගමකට අදාළව දේවාල ගමකට අදාළව සාංගික හෝ දේවාල දේපලක් තියෙනවා නම් එකම පනත තමයි 1056 අංක 10 පනත මේ සුද්ධ මේ පනත යටතේ මේ ඉඩම් කඩන් නිරවුල් නොකරන විහාරසන්තක දේපල එකල ඉස්තුට නොගත්තනම් අදත් මං හිතන්නේ මිනිස්සුන්ට මේ රජයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒ හේතුව තමයි ඒ පනත මගින් තමයි විහාරසන්තක සහ දේවාලසන්තක දේපල එක තැනකට ලඟු කළේ. ඒක තමයි මේ පනත දින ඉතාම වැදගත්ම කාරණේ. මොකද අද වුණත් මිනුන්දුර දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගියාම ඔබට බලා ගන්න පුළුවන් 1056 අංක 10 පනතේ විහාරසන්තක දේපල කියලා ලැහිස්තු ඉල්ලුවාම ලංකාවේ තියෙන සියලුම විහාරකම් සහ දේවාලගම් වල දැල්ල ඇසු වෙනවා. ඒ අනුව කිරියල්ල විහාරයේ තියෙනවා ඉඩම් කට්ටි 4ක්. ඕක තමයි උන්වහන්සේට තියෙන 4කව ගන්ති යටතේ පාලනය කරන්න පුළුවන් එකම දේපල. ඒ අනුව TP අංක 71511, TP අංක 71512 සහ 13. ඉඩම් කට්ටි අක්කර 11යි තියෙන්නේ. ඉඩම් කට්ටි 4යි අක්කර 11යි. මම ඔබට පෙන්වන්නම්. මේ තියෙන ඉඩම් කට්ටි 4. දැන් අපි අහන්න කැමති මේ LRC සහ රජයේ නිලධාරින්ගෙන් බෞද්ධ කොමසාරිස්ගෙන් ඔබතුමාලා පාලනය කරන්නේ මේ දේපලද නැත්නම් දුම්බර ගමද? විහාරසන්තක දේපලක් ඇතුළත ලබා දුන්නට පස්සේ වෙන දේවල් පාලනය කරන්න බෑ. මේ තමයි මේ දේපල. මේ දේපල විතරයි විධින දෙර ලක් කරන්නත් පුළුවන්. ඒක තමයි එකම කාරණය. ඒ අනුව ඉතාම පැහැදිලි කිරියල නැදුන් යහරටයි ති 1056 අංක 10 පනත යටතේ පාලනය කරන්න පුළුවන් එකම දේපල අක්කර 11 කියුත් මේ ඉඩම් කට්ටි 4 පමණමයි. ඕක තමයි තියෙන එකම දේපල. ඒ අනුව දැන් අපිට ප්‍රශ්න ඔබ දැන් මේක අහන කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට දෙවියනේ මේ දුම්බරගම පාලනය කරන්නේ කොහොමද කිය. ඒක තමයි කියන ගැටලු. දැන් මම ඒක අවධාරණය කරන්නම් මේ දුම්බරගම මේ පාලනයට ගත්තේ කොහොමද කියලා. ඒ අනුව තමයි මේ තමයි 111 49 සහ 111 50 කියන නඩු තීන්දුව දෙක. ඇත්තටම 1914 15 වකවානුව වෙනකොට දුම්බරගමේ සුද්ධෝ විසින් අක්කර 1500 විතර වත්තක් වවනවා. තේ සහ රබර්. මේ වතු සුද්ධා 1948 ලංකාවෙන් ගියාට පස්සේ රන්පව මොහොතේ තමයි පාලනය වුනේ. මේ පාලනයට ගෙනුනට පස්සේ 1972 මෙතිනි කාණ්ඩුව කාලේ ගෙනපු අක්කර 50ට අදාළව මේ සියලු අක්කර 1700 ගණනක ඉඩම් ප්‍රමාණය LRC විසින් පවර ගැනීමක් සිදු කරනවා. මේක මේ පර්චේස් එකක් දෙකක් නෙමෙයි. අපිට හිතන්න පුළුවන් පර්චේස් එකක් දෙකක් නම් නැති වෙයි කියලා. ඒ කියන්නේ පවර ගැනීමට අදාළ ලේඛන නැතිල අක්කර 1000 ගණනක දේපලක් පවර ගැනීම සම්බන්ධයෙන් ලේඛන නැති වෙන විදිහක් නැහැ. ඒ අනුව තමයි LRC 1972 ඉඳන් 94 වෙනකන් රාජ්‍ය වෙවිලි සමාගම මහලා මේ දේපල තවදුරටත් ව්‍යාප්ත කරමින් නඩත්තු කරමින් 111/49ට අදාළව 111/50 නඩුවට අදාළව සියක් සමාගමට සහ 111/49 නඩුවට අදාළව බලංගොඩ ප්ලාන්ටේෂන් එකට මේ දේපල ඒ වෙනකොටත් බදු දීලා තියෙන්නේ. ඒ අනුව ඉදම් ප්‍රතිකන් කොන උසභාව මේ දේපල දුම්බරවත්ත සහ කැටේපලවත්ත සියක් සමාගමටත්
balang kode beli sama agamata namun cendana mata batu jila tieno ea notama edasam sian ude kedi kirialle nadungi hari hamuduru taman tai ti sangi ke depala kiela menna me narudekin hala adikarni ratna berdi sadikarni pawarani meka tamai langkai tiase metek wecce lokuma idam ganudino dusitama idam ganudino ai katakan najakna meka tamai apikian Andru Kumara mahatyata Garu janadi betul ma me depel rajet bawa ragan bahanda kare terda ada lah mudah making gun, thawat meka pramada karan nipa, illa arti ke meka repun niti urudi katet uteng, ada velati ne dumbar ga me minusu, khabaling lipat wajic cek, dumbar ga me ekai dang anggalak, ekai bim kebelak, nidaul kalla ne dung hera dila neti kot, illa arti ke thamai akar edda sathi dasya, me nadu tin dutanua. Illa arti ke nadu atau noging, nedung ya revenue nggak terin. Oke, tamai Lanka ave metik kece dua situ mah idam gani dino. Namun itu yang nawati akar tuhunsi hayak sa, dumper sa kete balu nawati akar itu dasa kiri dasa. Oke, tamai unang gani dino. Ada, eh idam tika eh marah kena. Ada nedung ya re hamduru mulu dumper gama me agi kini. Oke, tamai wedca ala kalan je. Tukar dengi me gami min sulu kaja karani. Api illa arti kiri idam, illa arti kiri me depan power gani kila. Iya kesukaan terlihat itu. Kisi mau bagi bagaknya, mau kata ada apa? Illa arti kita katakan aja jeknya, mau kata illa arti kita mah langkah itu dusi itu mah aitane, idang aitane. Jadi yang ini apa itu aja? Apa bagi asal remin sotan yang hilal, apa yang hilal kalai kira, illa arti kita me khati itu aja negi hiti kira. Hei, mau dia kuin ne? Apa dana aja? Namu deng idang emeti. Garu Andru Kumara Mahata, obatuma deng janadipati, obatuma ata puluang, me idam raja itu atpat kerjakan. Apa kianya raja itu bisnis keran kira? Betul ma kok mat raja bisnis keran naya gila kira nih itu meidang neta minusun tuh den. Oke, tamai itu mungkin karena dekai kini kok raja itu power kan non neta raja meidang minusun dihas keran non nitya anu kulo nona kan yang idam power kini mang neta unghi hari kehidupan lah tiad di. Ayo ini mang raja beri hat nuing. Me raja deh pula nih raja bahan dagar itu lebih cede pula nih. Itda sama si anu hatre itu sella, illa arti ke bau pu. Kabar gas galola dumper sah ketepulwa te koti hatak gatta. Ada tiga niat ne. Namun itu enam hati akar tunsi ayak kabar galola koti nami ak gatta. Ada tiga niat ne. Me depan raja bahan dagar itu ayat itu depan. Kau di hati. Ne dunia hari hamu dulu. Maka di nama hamu. Kiri alle mahind. Oke, tamai nama cib Buddha cibure dagen me. Ini hek mahane me ne sielu madi at terhal. Oke, ini mahane dami ikam karena apri jiwite kena karya itu nama mahaan ini, demi Buddha ciri dagen na raja depan mangkol lakukan minusun tak tienden ya, Buddha mah karunya pelati ini minusun. Hari itu mama dengan. Biharastani itu IT yang kocak ini, nitianu kulo samaan yang bihar mama mungkin katakan kalau bagai, panatiking idang itu nida satu si panasa angka dahai panatik, oyo panatin tamai, bau jero komusar se vigrine karena puluan bihar santer ke depan tiye, akar ekolai tiye ni. Akar ekolah itu yang, dan dumper kami LRC kita dalah identik. Akar ekolah itu yang. Ini biharastan deh, sahaja dah itu bisa kino. Biharastan yang wati kibat ini kino. Panselin uya kene kan? Apa? Kita meh amduran deh, meh identik. Awas dulu ada hilang nih bukan. Biar barang keran nih deh, bawaan nih deh. Pahedilu mau. LRC itu yang kahale, Raja Evli sama agama hara, meh ke tiguna langka, hundam kereta berkapur panchala. Kuoti panah kau di no ada. Tatu panah kau trabar me tekarman shala waktu. Ada tatu dekai tiye. Kuoti segera di no trabar me tekarman shala. Me sial lagi na asal hati. Me ke samasta watna agama kat tu teu rupiah billion namya. Rupiah billion namya. Biharastan ini me biabar keran. Pahedi no. Me kerap bauder kumsaris. Bauder kumsaris. Me kerap sahas sahas video sambandai. Ita matero me ke hitiya dewan te desa palak ni. Bahu ki anbu agama te tu ma. Itu mata mai make hidup 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 pun konselnya nyata ya, biapa hari ya, desa palasnya, raja nila dar ya, perdahan media tuh mau gini. Oh, Dinesh Kumar kan? Dinesh Kumar. Pahedilu mau? Itu mata mai nyata ya, desa palasnya hidup bata, gaya kesal bahari. Deng, itu mana ada balik nyari, deng alut mungkin orang ini make abu, biasakan pulang ini kalau tuh malah itu. Ekter maafi mewenok kota, siapa pelakar family kalau tidak ada, tapi pahajulu ma CID kita inquiry katanya, umar seni kita dalah api lumpat terus dino api family lag bara dino ma
මොකද අපි ගිය රජ්‍ය කාලෙත් පැමිණිල්ල බාර දුන්න මම හිතන්නේ පාලනය හින්දා මේක යට වෙලා තියෙන්නේ නැති අදත් අපි පැමිණිල්ල බාර දෙන මේ වෙනකොට අල්ලස් සහ දූත නිමර්ශන කොමිෂන් සභාවෙන් විමර්ශනය කරගෙන යනවා මගෙන් පැය පහක ප්‍රශ්න කළා මොකද LRCK සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ ඒ අනුව එතන විමර්ශනයක් සිද්ධ වෙනවා අපි විගණකාදී දෙපාර්තමේන්තුවේ මොකද මේ දේපල 94 ගත්තට පස්සේ අද වෙනතුරු විදිනණයක් නැහැ මේ සියලු දේපල දැන් විහාර සන්තක දේපල අපි එහෙම හිතමුකෝ නිරවුල් කිරීම අපිට සාධාරණයක් වෙන අපි එහෙම තියලා අපි හිතමු ඇත්තම දුම්බර ගමම් නැදුන් විහාරේ නම් මේවා විදිනණයෙන් විදිනණය වෙන්නේ නැහැ බෞද්ධ රෝහල්කාරිස්ම කියනවා මේ දේපල විදිනණයක් ලක් වෙලා නැහැ කියලා සුළුපටු මෙතන මුදා ගන්දුනා නෙමෙයි සිද්ධ වෙන්නේ අපි පොඩක් මේ හරි මේ